ඒකද උපත් කෙල්ලෙක් පුංචි කුමාරයට ආදරය කළා. ඊට පස්සේ ඒ ආදරය ඒ කෙල්ලගේ ජීවිතේම වුණා. මේ ජීවිත කතාවේ දසවෙනි දිගහැරුමයි. සුනන්ද අයියත් අපිත් එක්කම ජීවත් වෙන්නේ නේක හොඳයි. එතකොට අපිට පාළු නෑ. මේ ගෙටම අල්ලලා අපි තව කාමරයක් හදාගමු. කැබ් සර්විස් එකක් ළඟනේ ප්‍රියා. අයියත් එතකොට නිෂ්කලංක ජීවත් වෙයි. දැන් මගේ හිතටත් බයක් නෑ කෙල්ලේ. නැත්නම් අපි ගෑනු තුන්දෙනා විතරනේ. ඒකනේ. දැන් හඳ එළිය පෙරටත් වඩා වැඩිය. රජ රටට පායන සඳ දුප්පත් කෙල්ලෝ දෙන්න දිහා බලාගෙන උන්නේ පව්යයි කියන්නක් වෙනිය. හෙට විතර පන්සලට යන්. හැමදාම මගේ වලට උඹ ආවා. දැන් උඹේ ජීවිතේටත් බෝධි පූජාවක් තියමු. උඹේ මගේ පුතාගේ අම්මගේ කියලා වෙනසක් නෑ කෙල්ලේ. තියෙන පූජාවක් අපි ඔක්කොටම. වාෂා ලස්සන්ට සිනාසුනාය. පුතාටත් හරි ආදරෙයි. පැලෙනවා. මං සතුටු වෙන්නේ අපිත් එක්කම වැටිලා ඉන්න කෙනෙක් ලැබිච්ච එකට. මේ දුප්පත් ජීවිත තුනේ ගැලවී යන්නට ප්‍රියංගදාටද දුකය. කාලික ප්‍රියා, මේ ඉඩමේ ලස්සන්ට ගයක් හදාගනි. මේ පැල හොඳයි කෙල්ලේ. මට නම් පුදුම සැනසීමයි. කොච්චර දුකක් හිතේ තිබ්බත් බත් කටක් කාලා ජීවත් වෙන්න හිතෙනවා තමා. වායිෂා දිගටම ප්‍රියංගදාගේ අත පිරිමැද්දාය. කෙල්ල තමාට කොතරම් ආදරේදැයි ප්‍රියංගදා දනි. පතාගෙන එන්නේ එක ආදරයක් පමණක් නොවේ. සහෝදර ප්‍රේමේද පතාගෙන ආයුතය. උදේට කිරිබත් හදමු. මං අම්මටත් කිව්වා. සුනන්ද අයියට තරන් යමු. ප්‍රියංගදා සිනාසුනාය. හෙට ඉඳලා ඒ කොල්ලට කඩෙන් කන්න තියන්න එපා. බත් තරන් යන්න ඕන. හොඳද? රෑට කන්න එන්න කියමු. කෙල්ල ලස්සන්ට බැලුවාය. ආසමනම් ඔය චුට්ටක් නිදාගෙනත් ඉඳලා උදේට ගියදෙන්. ප්‍රියංගදා වාෂාගේ අත කිනිත්තුවාය. එයත් ආසයි. කාලාන්තරයකට පසු කෙල්ලො දෙන්න සිනාසුනේ සතුටිනි. එක සිනහාවක් ජීවිතේ මවා ගන්නට කොතරම් අඬනවාද. පුදුම ඒකය. විමුති දෑස් පියාගෙන දිකටම සිටිය වාෂා ගැනය. කෙනෙක් ගැන සිතද්දි එය හදවතින්ම කරද්දි තවත් කෙනෙකුට ශාරීරිකව ලංවිය නොහැක. හිමාලි විමුක්තිට පෙව් පෙතිවලට වඩා එය සිතුවිල්ල බලවත්ය. විමුක්ති උන්නේ මුළු හදවතින්ම වර්ෂා ගැන සිතමිනි. ඇය තමාව බලන්නට රෝහලට ආබව විමුක්ති දනි. එහෙම සැඟවීගෙන ඇය එන්නට ඇත්තේ ඇයිදැයි විමුක්තිට තේරෙන්නේ දැන්ය. උඹට මේ කට්ටිය අතරට ඉන්න බෑ. උඹව පන්න ගන්නවා කියලා උඹ දන්නවා. අයියා කියූ දේ ඇත්තේයි ඔහුට හිතෙන්නේ දැන්ය. මං හරි දුර්වලයි. මට තීරණ ගන්න බෑ. දැන් හිතන්න ඕන කෙල්ලගේ ජීවිතය ගැන. විමුක්තිට යන්තමට නිින්ද ගියේ ඔය සිතුවිලි එක්කමය. ඔහු ඉනින් වර්ෂාව දැක්කේය. කොහෙද නංගී ඉන්නේ? විමුක්ති හීනෙම ඇසුවේය. මට ළඟට එන්න බෑනේ. මං දුරක ඉන්නේ. ඒ හිනාවමය, ඒ ලස්සනමය. තව ලස්සන වෙලාද කියත් විමුක්තිට සිතුනි. විමුක්තිට නිින්ද ගිය බව හිමාලට දැනුනේ. ඇය උන්නේ අද රෑ විශේෂම දෙයක් වෙයි කියාය.
පුදුමම මිනිහෙක් තමා. එයාගේ හැඟීම් අවසන්න මෙතන හෙළුවේ නටන්න වෙයි. ඇය සිටි තරහිනේ. ඒත් කලබල විය නොහැක. ඔහුගේ හිතේ තමා ගැන ඇති පිරිසිදු හැඟීමට හානිය කරගන්නට නොහැක. අර ඩොක්ටර් බොරු බෙහෙතක් දීලා ඇති. නැත්තං ඒවා එයාට වැඩ කරන්න නැතු ඇති. ඒත් හිමාලි ලෝභකමට විමුක්තිගේ වතට ඇලී උන්නාය. ටිකක් ඉවසන්නම වෙනවා. තාම අරකි මෙයාගේ හිතේ හොල්මන් කරනවා. හිතලා හිතලා එයාව හිතින් අයින් කරගන්නත් එපැයි. ප්‍රශ්නය ඇය පෙනෙන්නට ආවොත්ය. එවිට එච්චර ළඟ ඉඳලාවත් ඇවිස්සුනේ නැති ඔහු ඒ දැක්මෙන් පමණක් ඇවිස්සෙන බව හිමාලි දනි. හොඳට අවසල යන්න ඇත්තේ. හිමාලි සිතුවේ එහෙමය. හොඳ ආදරවන්තියක් අවසන්නේ පිරිමියෙකුගේ ශරීරයේ නොවේ හදවතය. ඇය ගියද යන්නේ පුදුමාකාර ආදර මතකයන් රැසක් හදවතේ තබාය. පිරිමියෙකුට ඉවසන්නට බැරිම ඒ ආදර මතකයන්ය. කොහොමත් එයාට වාශාව ගේන්න බෑනේ මෙහෙට. තීරණයක් ගන්නම වෙනවා. තමාට ඇත්තේ ඒ වෙනතුරු ඉවසන්නටය. මෙච්චර කාලයක් ඉවසපු එකේ ඕක මොකද්ද? හිමාලි සිතුවාය. ලැබෙන්නට යන සැප සම්පත් හිතද්දි එහෙම දුකක් විඳීම ප්‍රශ්නයක් නොවේ. මේදා ගානට වැඩේදී ගෑනිට ඕන කොහොමාරි මාව විමුක්තියට බඳින්න. මං ඔළුව නවාගෙන ඉඳී කියලා හිතනවා ඇති. එහෙම ඉන්නට හිමාලිගේ අදහසක් නැත. ඒ සටන පටන් ගන්නේ විමුක්තිය විවාහ කරගත් දවසටය. එහෙනම් යාළුවනි, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.